හරි එතකොට දැන් දැන් මේ මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඊතර මගේ පන්දරට සහභාගී වෙන ළමයින්ටයි සහ මගේ පන්දරට සහභාගී නොවන ළමයින්ට උනත් පොදුවේ මේ මැත්ස් කියන විෂය මොකද්ද මේක ඉගෙන ගන්න ඕන ක්‍රමේ මොකද්ද කියලා පොඩි අදහසක් ළමයින්ට දෙන එක මේ වෙලාවට හිටියට හොඳයි කියලා මට හිතුණා හෙන්ද මොකද දැන් ලොකු ළමයි පිරිසක් ඉන්නවා දැන් පන්තියකට යනකොට විවිධ පන්තිවලට අපි යනවනේ ළමයි යනවනේ ඒ ගියාපුවම ඒතකොට ළමයි එක එක ක්‍රමවලට පන්ති තෝරනවා ඒතකොට ඒ පන්ති තෝරන්නේ සමහරට අයි එකක් එක කියපු විදියට සමහරට වෙන ගුරුවරයෙක් කියපු විදියට හරි ඒතකොට ඒ ක්‍රමවලට පන්තියක් තෝරනවා මේ කවුරු කොහොම කිව්වත් දැන් අපි මැත්ස් පන්තියකට ගිහින්ද ඉගෙන ගන්න යන්නේ මැත්ස් ටිකනේ දැන් ෆිසික්ස් පන්තියකට ගිහින් ඉගෙන ගන්න යන්නේ ෆිසික්ස් ටික හරිද ඒතකොට කියපුවා එනමිනේ උගන්වන්නේ පන්තියේ ඉන්න ගුරුවරයා උගන්වන්නේ හරි එතකොට දැන් මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ පොදුවේ මේ ගණිතය කියන විෂය අපි ඉගෙන ගන්න ඕන ක්‍රමයක් තියෙනවා දරුවනේ හරි දැන් මේක එක එක කෙනා උගන්න ක්‍රම තියෙනවා හරිද උගන්න ක්‍රමේ මොකක් වුණත් ඉගෙන ගන්න ගණිතේනේ හරි එතකොට ඒතකොට මොන ක්‍රමෙන් ගියත් අවසානයේදී ඉගෙන ගන්න වෙන්නේ මැත් කියන එක හරි දැන් මෙතන හැමෝම තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා දැන් මෙතන අපට දර වශයෙන් ওই පොඩි පොඩි පාඩනොත් එක්කම ගන්නොත් එහෙම ඒතර කම්බයින් මැත් සිලබස් එක ගත්තොත් පාඩම් තියෙනවා 40කට වඩා පාඩම් 40කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා කම්බයින් මැත්ස් කියන කොටස යටතේ හරි ඒතර මේක උගන්වන්න මාස දැන් රිවිෂන් පන්තියක් ගත්තොත් මාස 9යි තියෙන්නේ මේ අවුරුද්ද නම් මාස 9යි තියෙන්නේ හරි සම්මත කාල සීමා තිබ්බොත් මාස 11යි. එතකොට මාස 11කට පාඩම් 40ක් ගන්නවා කියන්නේ හිතන්නකෝ මාසෙකට පාඩම් කීයක් ගන්න ඕනද කියලා හරි. එතකොට තියරි පන්තියක් ගත්තත් එහෙමනේ හරි. එතකොට දැන් මේකෙදි දැන් අපි තේරුම් ගන්න ඕන දේ දැන් විශේෂයෙන් මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ සමහර ළමයි මේ මැත් කියන එක ඉගෙන ගන්න පුදුමම දුකක් විඳින්නේ හරි. පුදුම දුකක් විඳිනවා ඒක දැක්කාම අපරාධ කියලා හිතෙනවා හරි. ඒක අපට රිවිෂන් පන්තිවලට එහෙම ළමයි කෙලින්ම කියනවා හරි. අපි මෙහෙම කරා මෙහෙම කරා මෙහෙම කරා ඒක අහපුවම බුදුම හිතෙනවා හරි. මේ මැත් කියන එක ඉගෙන ගන්න එච්චර දුක් විඳින්න ඕනේ නැහැ දරුවනේ හරි. හරි. එච්චර දුක් විඳින්න ඕනේ නැහැ මොකද මේක මේ තර්කානුකූල විෂයක්. හරි මේක සිද්ධාන්ත තුලින් කොට නැගෙන විෂයක්. ඒකෙන්ද ඇත්තමදී මැත් කියන එක මට නම් තේරෙන විදිහට උසස් පෙළ සිංහල වලට වඩා ලේසි. මොකද සිංහල ඉගෙන ගන්නකොට දැන් ගුත්තිල කාව්‍යයේ පළවෙනි කවිය කිව්වොත් පළවෙනි කවියම ලියන්න එපා හරියටම. ඒකට දෙවෙනි කවිය ලියලා හරියන්නේ නැහැ නේද? මැත්ස් වල එහෙම ප්‍රශ්නයක් නැහැ හරි. ඒතර මැත්ස් වල බලයක් විභේදනය කරන්න ඉගෙන ගත්තාම කොහෙදිත් බල විභේදනය කරන්න එකම විදිහට. හරි මොන පාඩම මොක වුණත්. එහෙනම් මේක තර්කානුකූලයි වැඩේ ලේසි හරි. ඒතර පොදුවේ අපට පුළුවන් වෙන්න ඕන සුළු කිරීම. පාඩම මොක වුණත් සුළු කිරීම ටික පුළුවන් වෙන්න ඕන හරි. ඒතර සුළු කිරීම කියන කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ. Taman තනියම ගණන් හදන්න නැතුව. එකෙන් දැන් මම සුළු කරන එක බලන් ඉඳලා ලියාගත්තට වැඩක් නෑ දරුවනේ හරි මොකද මට සුළු කරන්න පුළුවන් ඔය කට්ටියට ඒක ලියන් බලාගෙන ලියන්න පුළුවන් ඔච්චරයි හැදෙන්නේ හරි එහෙනම් මම සුළු කරා කියලා ඔය කට්ටියට සුළු කරන්න පුළුවන් වෙන්නේ නෑ හරි ඊතර මම ගානක් හදන විදිය පටන් අරගෙන දැන් මෙන්න මෙහෙමයි මෙහෙමයි මේ ගාන හදන්නේ ඊතර ටික හදාගෙන යන්නකෝ කියලා අර නිකන් අර උදේ පාන්දර ලොරි ස්ටාර්ට් කරනවා වගේ මේ ගණන් හදනවා කියන්නේ කරන්න බෑ හරි මොකද ගාන තමන් තනියම කියවන්න තමන් තනියම බලන්න තියෙන තොරතුරු මොනවද එතකොට උත්තරයට යන්නේ කොහොමද? එතකොට ඒ සඳහා ගොඩනගන්න ඕන ගණිත තර්කය මොකද්ද? දාන සූත්‍ර මොනවද? හරි. එහෙම මිස ගාන මම කියනවා රයිට් මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ දැන් මෙහෙමයි වෙන්නේ දැන් ඔන්න සුළු කරන්න කියනවා. ඒ කියපුවම ඕක ඕන කෙනෙක්ට ඇදී ඒක හරි. එතකොට ළමයෙක්ට හිතනවා ශක්නිය අපට ගණන් පුළුවන් වුණා කියලා ඉවරයි. හරි. එහෙම නැහැ. ගාන කියන එක පුළුවන් වෙන්න ගාන පටන් ගන්නවනේ කියවන තැන ඉඳන් හරි. ගාන කියවපුවම Tamanට වැටෙන්න ඕන මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ ඉල්ලන්නේ? හරි. එතන මොකද්ද දාන්න සූට් මොනවා ඒතර සූට් දාලා සුළු කරගන්න පුළුවන් වෙන්න ඕන හරි අන්න එහෙම ලොකු යාන්ත්‍රණයක් මේ ගානක් හදනවා කියන එක ඇතුලේ තියෙන්නේ හරි නමුත් මේක දැන් ළමයින්ට හරිය සරලව මේක හේතු ගන්නන්ද ඒතර විවිධයි විවිධ උත්සාහ දරනවා හරි විවිධයි විවිධ උත්සාහ දරනවා මේ නමුත් ඒකෙන් අන්තිමට අසාර්ථක වෙන්නේ ළමයා ළමයා අසාර්ථක වෙන්නේ ඒ කියන්නේ අන්තිමට මේ ගත්තාම 150කට ආසන්න ගානක් සමහර දේශීය කොළ 160ක් විතර ගණිතය කියන විෂය පිළිල්ල හරි ගණිතය කියන විෂය පිළිල්ල හරි. ඒකෙන්ද මේක ඉගෙන ගන්න ඕන දරුවනේ ඔහොම නෙමෙයි හරි. දැන් සමහරු මේක ඉගෙන ගන්නවා දැන් මේ සිද්ධාන්ත කියන එක හරියට පාවිච්චි නොවුනහම. දැන් අපි ගත්තොත් සාපේක්ෂ ප්‍රවේගය කියන පාඩම ගත්තොත් ඒකේ තියෙන සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මයේ සාපේක්ෂ ත්වරණ මූල ධර්මයේ
ඉරන් නිරීක්ෂකයට පේන විදිහට වස්තුව ගමන් මාර්ගය අඳින විදියයි සමුද්දේශ රාමුවක එකම ලක්ෂ දෙකක් අතර චලිතය උච්චරයි සිද්ධාන්ත තියෙන්නේ. ඒතර ඔය සිද්ධාන්ත ටික ළමයි දන්නවනම් සාපේක්ෂ ප්‍රවේගය ඕන ගන්න ළමයට දන්න පුළුවන් හරි. නම් දැන් එහෙම උගන්නන්න නැතුව සමහරු කරන වැඩේමක් කරනවා මේ පාඩම මාතෘකා ලියලා 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 හදනවා ගොඩ ගැටළු රටා කියලා જાතියක් හදනවා හරි. ඒතර ඒකේ තියෙන ඔන්න මාතෘකා තියෙනවා හරිද? තියෙන ගඟක් කරා මිනිසෙකු පිහිනීම සම්බන්ධ ගැටළු. ඊළඟට ගුවන් සුළඟක් හමන විට ගුවන් යානා පියාසර කිරීම සම්බන්ධ ගැටළු. ඊළඟට සුළඟක් වෙන විට ගස් මුදුන් දෙකක් අතර කිරිල්ලිය පිහිනීම සම්බන්ධ ගැටළු. මොකද එකම එක උසස් පෙළ විභාගයක් තියෙනවා ගස් දෙකක් අතර කිරිල්ලිය පියාඹනවා. ඒතකොට ඒකට ලියන මාතෘකාවක් කිරිල්ලිය පිහිනීම සම්බන්ධ ගැටළු. ඊට ඊළඟ අවුරුද්දේ කුරුල්ලේ පියාඹුවොත් දන්න බෑ. මොකද එහෙම මාතෘකාවක් නැහැ. ඒතකොට ඒක ඒක ගණන් ඊළඟ අවුරුද්දේ. නමුත් ඔය මාතෘකා තුනේම තියෙන එකම එක ගාන. සමුද්දේශ එකම සමුද්දේශ රාමුවක ලක්ෂ දෙකක් අතර චලිතය. ඊළඟට කෙටිම දුර සම්බන්ධ ගැටළු කියනවා. ඊළඟට හමු වීම සම්බන්ධ ගැටළු. ඊළඟට හැප්පීම සම්බන්ධ ගැටළු. එහෙම නෑ දරුවනේ. හරි. ඔහොම මාතෘකා ලියපුවම දැන් නිකන් හිතන්නකෝ සමහර පන්ති තියෙනවා. ඔය පාඩම් 40 ගානට මාතෘකා ලියනවා ගැටළු වර්ග හදනවා 762ක්. හරි. 762ක්. දැන් උසස් පෙළ විභාගය අපිට වෙලා තියෙන පැය 3 විනාඩි 180යි. හරි. දැන් ගැටළු වර්ග 700 ගානක් මතක් කරන්න විභාග තාලාවේ ඇතුළේ කියොත් මොකද වෙන්නේ? දැන් ගැටළු රටා ටික මතක් කරලා ඉවරනකොට ලියන්න වෙලාවක් නෑ විභාගය. හරි. නමුත් ඔව් අර පන්තියක් ඇතුලේදී ෂණිකව හොඳයි දරුවනේ. ඒ කියන්නේ පන්තියක් ඇතුලේ නිකන් විශේෂ පුළුවන් වුණා කියලා නිකන් මවලා පෙන්නන්න වගේ හොඳයි. හරි. දැන් ගෝල ගැටුම් කියන්නේ ගෝල ගැටුම් පාඩමේදී අපි ඉගෙන ගන්න ඕන සරල ගැටුමක් කියන්නේ මොකද්ද? ඒතකොට ගැටුමකට දාන සූත්‍ර නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියම දානවා. ගම්මෙතා සංසිද්ධි දාන එච්චරයි. ඒතර ගෝල හැප්පෙන්නේ දෙකක්ද තුනක්ද ගෝල හැප්පිච්ච එකක් ගිහින් බිත්තිය වැදිලා ආපහු එනවද? ඒතර ගෝලයක් තන්තුවකට ගැට ගහලාද? එහුව වෙන වෙනන්නේ. සිද්ධාන්ත දන්නවනම් ගාන හදන්න පුළුවන් හරි. හැබැයි ඔය වෙනුවට ගෝල දෙකක් ගැටීම සම්බන්ධ ගැටලු කියලා මුළු දවසක් හදනවා ගෝල දෙකක් හැප්පෙනේ වාරි. එතකොට ඕනම ළමයෙන් ටිකක් වෙලා යනකොට ගෝල දෙකක් හැප්පෙන ගණන් ඇදීයි කියලා. ඒතර ඊළඟ දවසේ හදනවා ගෝල තුනක් හැප්පෙනේ වාරි. එතකොට ඕනම කෙනෙක්ට ගෝල තුනක් හැප්පෙන ගණන් හදන්න පුළුවන් හරි. නමුත් වැඩේ තියෙන්නේ දැන් ඔහොම යන්න පුළුවන්ද කියන්නේ විභාගයක් දක්වා මතක් කර කර. එහෙම යන්න බෑ හරි. එහෙම යන්න බෑ. ඒකෙන්ද හොඳට මතක තියාගන්න මේක මේ විෂය ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න. දැන් සාපේක්ෂ තරණය කියලා අපි ඉගෙන ගන්න. සාපේක්ෂ තරණ මූලධර්මයේ F = MA සූත්‍රය ඉච්චරයි. ඉතින් F = MA සූත්‍රය ඉගෙන ගන්නකොට අපි දැනගන්න ඕන මෙයා දාන්න පුළුවන් මොන රාමුවකට සාපේක්ෂද? ඒ කියන්නේ අවස්ථිතික රාමුවකට සමදේශ රාමුවකටද? හරිද? ඊළඟට මේක දෛශික සූත්‍රයක්ද නැද්ද? මොකද දෛශික සූත්‍රය නම් දිශාව කියලා දාන්න ඕන හරි. ඔච්චරයි. ඊළඟ ගානක බල ටික ලකුණු කරා දැන් F = MA සූත්‍රය නම් දාන්නේ F කියන්නේ බලනේ. එතකොට වස්තුවේ බල ලකුණු කරන්න ඕන. ස්කන්ධ ලකුණු කරන්නේ නැහැ නේ. ස්කන්ධ ගන්න ඕනේ මතේ මොකද්ද ස්කන්ධ කියලා. එතකොට තරණ ලකුණු කරන්න ඕන. එයි තරණ සූත්‍රයට දාන්න තියෙනවා හරි. හැබැයි අපි දැන් ගන්න ඕනේ F = MA කියන සූත්‍රේ තරණ කියන්නේ මොන තරණද කියලා හරි. අන්න ඕක අවස්ථිතික රාමුවට සාපේක්ෂ තරණේ හරි. එතකොට අවස්ථිතික රාමුවට සාපේක්ෂ තරණ අපි හොයා ගන්න ඕනේ. එතකොට දැන ගන්න ඕනේ අවස්ථිතික රාමුව කියන්නේ මොකද්ද කියලා හරි. ඔය ටික දන්න ළමයට සාපේක්ෂ තරණේ පාඩම් පුළුවන් කියලා කියන්නේ තියෙනවා. එතකොට මොකද්ද? සාපේක්ෂ තරණ මූලධර්ම දන්නවා. ඊළඟට F = MA සූත්‍රය දන්න ඔච්චරයි. නැතුව කෝණ්‍ය සම්බන්ධ ගැටලු. එතකොට කෝණ්‍යයක් උඩ එකංශුවක් තියෙනකොට ගණන් හදන විදිය. කෝණ්‍යයක් උඩ අංශු දෙකක් ඉන්නකොට ගණන් හදන විදිය. කෝණ්‍යයක් උඩ අංශු දෙකයි තන්තුවක් ඉන්නකොට ගණන් හදන විදිය. ඊළඟට කෝණ්‍යයක උමගක් කරලා උමග ඇතුලේ අංශුවක් තියලා එතකොට ගණන් හදන විදිය. එතකොට කප්පි සම්බන්ධ ගැටලු. එහෙම જાති නෑ දරුවනේ. ඔයකින් කරන්නේ මක් වෙනවද කියන්නේ? විශේෂණිකව ලේසි කියලා පෙන්නලා හරිද ගැටළු වර්ග ටිකක් අඩලා ඒ ගැටළු වර්ග ටිකේට ඔය කට්ටිය විභාගෙදී ඉවරයි. ඔව්ම හොඳයි. විභාගෙ දක්වා පන්තියක ළමයි පන්තිය තුල තියාගන්න හොඳයි හරි. ඔව්වෙන් විභාග පාස් වෙන්න බෑ හරිද? විභාග පාස් වෙන්න බෑ. මොකද විභාගෙට ගියාපුවම ඔව ඔක්කොම මතක් කර කර ඉන්න බෑ හරි. ඒකෙන්ද මේක හරියට අපි දැනගන්න ඕන ඕනම විෂයක් කියන්නේ ගොඩනැගෙන්නේ සිද්ධාන්ත තුලින්. ඒතර සිද්ධාන්ත ටික අපි හරියට දන්නවා නම් ඒ ටික පාවිච්චි කරලා ගණන් හදාගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ප්‍රවේකාල ප්‍රස්ථාර කියලා අපි දැනගන්නේ මොනවද? ප්‍රවේකාල ප්‍රස්ථාරයක කාලයක්ෂයක වර්ගඵලය වපුවාම විස්ථාපන එනවා. එල රේඛාවක බෑවුම වපුවාම ත්වරණේ හරි මන්දනේ හරි විශාලත් වෙනවා. එච්චරයි. ඔය ටිකෙන් ගණන් හදන්න පුළුවන්. ඊට සාපේක්ෂ ප්‍රවේගයටද අපි දැනගන්නේ සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මයේ මේ අර මං අර කිව්වේ පතේ හොයන විදියයි. ඊළඟට එකම සමුද්දේශ රාමුක ලක්ෂ දෙකක් අතර චලිත එච්චරයි. සාපේක්ෂ ත්වරණේ පාඩමේදී අපි දැනගන්නේ කෝණ්‍ය කියන පාඩමේදී කට්ටිය කියන විදියට
දැනගන්න සාපේක්ෂ තරණ මූල ධර්මයේ එප් සමාන මේ සූත්‍රය. ඒතර ගෝල ගැටුම් පාඩමේදී අපි දැනගන්න සරල ගැටුමක් කියන්නේ මොකද්ද කියන එකයි නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නෙමෙයි ගම්මිතා සංස්තිතිය උත්තරයි හරි. ඒතර කාර්ය ශක්තිය ජවය ප්‍රමේ පාඩමේදී අපි දැනගන්න කාර්යය කියන්නේ මොකද්ද ශක්තිය කියන්නේ මොකද්ද ජවය කියන්නේ මොකද්ද එප් සමාන මේ සූත්‍ර දාන විදියයි එප් සමාන මේ කියන සූත්‍රය මොකද්දයි එච් සමාන පීවී කියන එකයි. ඒතර සරල අනුවාදී ජලිතය ගත්තාම ලාක්ෂණික සමීකරණ ගන්න විදියයි ඊළඟට ප්‍රවේග වාගන්න v වර්ග සමාන ω වර්ග වරක් විස්තර වර්ග වෙන x වර්ග කියන සූත්‍රේ විසඳුම දොන්නොත් නියත හොයාගෙන ඒකෙන් ගන්න හදන විදියයි. ඊළඟට සරල අනුමාතී චලිතයක් වෘත්ත චලිතයකින් ආදර්ශනය කරන විදිය. ඊතර වෘත්ත චලිතයේ පාඩමේදී අපි දැනගන්නේ f සමාන ma දාන එකයි ශබ්ද සංසිති මූල ධර්ම දාන එකයි ඔච්චරයි. ඔය ටිකයි ඉගෙන ගන්න තියෙන්නේ. නැත්නම් වෘත්ත චලිතයේ ගණන් ඇතුලේ හරිද? එතකොට මේ ගෝලයක පිටත පෘෂ්ඨයේ වෘත්ත චලිතයක යන ගණන් කියලා වෙනම එතකොට සිලින්ඩරයක ඇතුළු පෘෂ්ඨ කියලා වෙනම එතකොට අංශයකට තන්තුවක් ගැට ගහලා වෘත්ත චලිතය ගැනකොට කියනවා වෙනම හරිද? එහෙම ගණන් නැහැ. හරිද? සිද්ධාන්ත දැනගත්ත ගාන නේද? හරිද? එතකොට වෘත්තයක පිට යනවාද ගෝලයක පිට පෘෂ්ඨ යනවාද අපට වැඩක් නැහැ. හරිද? වෘත්ත චලිතයක් නම් ධාමා ශක්ති සංසිතිය එප් සමානින් මේ. ඔන්නෝක තමයි ගණන් හදන වෙදී. එතකොට පාඩම මතක් කරගන්න සම්පූර්ණයෙන්ම අපට සාමාන්‍යයෙන් විනාඩියක් තප්පර 30ක් විතර වගේ හතරම් ප්‍රමාණවත්. ඒතකොට ගානක් අපට අදා ගන්න විනාඩි 30ක් තියෙනවා නම් තප්පර 30න් විතර පාඩමේ තියෙන ටික මතක් කරගත්තාම ගාන හදන්න අපට ඕන තරම් වෙලා තියෙනවා. නැත්නම් පාඩමකට ගැටළු වර්ග තියෙනවා 15ක් 20ක් විතර වගේ. ওই 15 20 මතක් කරලා ඉවරනකොට වෙලා ඉවරයි හැරි. ඕකෙන් විභාග ලියන්න බෑ හැරි. ඒක තමයි පාඩමක් ඉගෙන ගන්න විදිහ. ශුද්ධ ගණිතයේ පාඩම් ටිකත් ওই විදිහටම ඉගෙන ගන්න ඕන හැරි. ඉතින් පේපර් ටික ලියාගෙන අපි හදා ගන්න ඕන අඩුපාඩු. ඒ කියන්නේ වේගය පිළිබඳ අඩුපාඩු, ලකුණු දෙන විදිහ අඩුපාඩු හරි. අන්නේ ටික හදා ගන්න ඕන පේපර් වලින් හරි. එහෙම නැතුව නිකන් ආවට ගියාට පේපර් කියනවා කරලා වැඩක් නෑ දරුවෝ නේද? දැන් සමහරව පේපර් කරන්නේ එහෙමනේ කෑමට පෙර කෑමට පසු නින්දට පෙර නින්දට පසු හරි. එහෙම පේපර් කරලා වැඩක් නෑ හරි. ඔකෙන් වෙන්නේ පේපර් කියන එකත් පා වෙනවා හරි. හරි පේපර් කියනවා කරන්නේ එහෙමනේ මේ පේපර් එකකින් ඉගෙන ගන්න જાති තියෙනවා හරි. ඒකට ගානක් හදන වේගය, ලකුණු දෙන විදිය, සුළු කිරීමේ වේගය ඒව හදාගන්න තමයි ප්‍රශ්න පත්‍ර කරන්නේ හරි. එතකොට ප්‍රශ්න පත්‍රයක් කරනවා කියන්නේ මේ රටාවක් නෙමෙයි, පැෂන් එකක් නෙමෙයි ඒක හරි. ඔය ක්‍රමයට ඉගෙන ගන්නම් මක් වෙනවද කියන්නේ ඕනම ළමයට මේ વિશે ඒ සාමාර්ථයක් ගන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණ තමයි මම අර ඔය හැමතිස්සෙම කියන කතාවක ඔය එකපාරක් ඔය ගම්පහ මගේ රිවිෂන් පන්තියකට ආව ළමේ ඒ ළමයාගේ ප්‍රතිඵල කියන්න ආවට පස්සේ තමයි මම දන්නේ දැන් මොරටුවේ ඉංජිනේරින් ෆැකල්ටි 4 වෙනි අවුරුද්දේ ඉන්නේ. ඊතර ඒ ළමයා පළවෙනි පාර බයෝ සයන්ස් කරලා තියෙන තියරි පන්ති පස්සයි. ඊතර මාස 30ක් බයෝ ඉගෙනගෙන තියෙන්නේ. ඊතර සෙකන්ඩ් ෂයිත් බයෝ ඉගෙනගෙන තියෙන්නේ. ඊතර ඉතනකෝ දැන් මාස 30ක් මැත් ඉගෙන ගන්න බයෝ ඉගෙන ගන්න. ආයේ රිවිෂන් මාස 11ක් බයෝ ඉගෙන ගන්න. ළමයාට රිසල්ට් තියෙනවා ෂයි දෙකේම A2යි S1යි A2යි S1යි S තියෙන බයෝ වලට හරි. ඊට පස්සේ 3rd ෂයි එකේ ළමයා මොකද කරන්නේ? මැත්ස් කරනවා කියලා තීරණය කරනවා බයෝ S එක ඇදෙන්නේ නැති හින්දා. හරිද? බයෝ S එක ඇදෙන්නේ නැති හින්දා. ඊට ළමයා මගේ ගම්පහ රිවිෂන් පන්තියට එනවා මාස 11ක්. මාස 11ක් පන්තියට එනවා ළමයා ලස්සන කතා ටිකක් කිව්වා. පන්තියට එනකොට ඇල්ප දන්නේ නැහැ, බීට දන්නේ නැහැ, ගෙමා දන්නේ නැහැ, ග්‍රීක කෝඩි අකුරු දන්නේ නැහැ. හරි? හැබැයි මාස 11ක් ළමයා මැත්ස් ඉගෙන ගන්නවා ඔය කියන පිළිවෙලට ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ගැටළු වර්ග නෙමෙයි තියරි ඉගෙන ගන්න. හරි? තියරි වලින් ගණන් හදන්න පුරුදු වෙනවා. හරි? අන්තිමට මොකද වෙන්නේ? උසස් පෙළ විභාග ප්‍රතිඵල ආපුවාම A3 රසායනික ගම්බහ දිස්ත්‍රික්කයේ 7 වෙනියා, ගම්බහ දිස්ත්‍රික්කයේ 7 වෙනියා බයෝ වලට S එක තිබිච්ච එකනට මැත්ස් වලට A කෙනවා. හරි? දැන් ඉංජිනේරින් ෆැකල්ටියේ මොරටුව 4 වෙනි අවුරුද්දේ ඉන්නේ. හරි? හරිද? එතකොට බයෝ කරපු ළමයට පුළුවන් නම් එහෙම වෙනස් වෙන්න. හරිද? ඔය ගැට්ටිය මැත්ස් කරපු ළමයට දන්නව මාස 11ක් කියන එකත් කල් වැඩි දරුවනේ හරි. හරිද? ඒකෙන්ද මේ විභාගෙට ඔය තම තමන් ඉගෙනගෙන තියෙන අසාර්ථක ක්‍රම හරිද? අසාර්ථක පන්ති වලට ගිහින් අදාගත්ත ක්‍රම පැත්තක තියලා හරි විදියට කොයි හරි ගුරුවරයෙකින් හරි විදියට මැත්ස් ඉගෙන ගත්තා නම් මේ මැත්ස් කියන එක අමාරු විෂයක් නෙමෙයි. හරිද? රයිට්. එහෙනම් හරි. ගොඩක් ස්තුතියි.